අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රතිසමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ මම සුපුන් භාග්‍ය වීරකෝන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත තද වැසි සහ සුළං ඉදිරියටත් අවතැන් ජනතාවට සහන සැලසීම අකණ්ඩව ආපදා දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ශ්‍රී ලංකා සීෂෙල්ස් වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනයට ජනපතිවරුන් අතර සාකච්ඡා ශිෂ්‍යත්වය ගැන තීරණයක් මේ ශිෂ්‍යත් විභාගයේ අනාගතයේ මේක තියාගන්න ඕනද නැද්ද කියලා දැන් තීරණය කරන්න වෙලා තියෙනවා मध्य महा गिनिकोनदिग बेंगाल बोक्क मुहुदु प्रदेशवल पवती पीडन अवपातय मेवन विट गेंबुरु पीडन अवपातयक दक्वा वर्धने वी तिबेनवा एहेतुवेन तवदुरुटात दिविनय प्रदेश रसकट तद वैसिमेन्म सुलांग्द अतिविय हकी बवाई कालगुण विद्या डिपार्टमेंटुव दनुम देन्ने दिस्त्रिक किहिपेकट नायाम्य अवदानम्द निकुत कर तिबेनवा අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලයන් 57015කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා 12000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා සහන කටයුතුද අකණ්ඩවම සිදු කරමින් පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලපවත්වන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා අද උදේ 8ට දිස්ත්‍රික්ක කීපයකට නායම් අනතුරු ඇඟීමේ නිවේදන නිකුත් කරන ලැබුවා. අධිරේක යටතේ වූ කහ නිවේදනය බදුල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, ඒ වගේම කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔව් විට යටියන්තර සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර කලවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කරන ලැබුවා. එමෙන්ම අධිර දෙක යටතේ වූ නිවේදනය බදුල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත්, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, ඇල්පිටිය, නියාගම, නාගොඩ කලමුල්ල බද්දේගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට නිකුත් කරන ලැබුවා. කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට බුලත් සිංහල අගලවත්ත මතුගම බදුරලිය ඉංග්‍රීය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා අද උදේ 8ට රතු නිවේදනය නැවතත් දීර්ඝ කරනු ලැබුවා. අද උදෑසන ගංගා ජල මට්ටම් වල වැඩිවීමක් තමයි අපිට වාර්තා වුණේ. පීඩාවටපත් සංඛ්‍යාව 57015ක් වෙනවා. මරණ 9ක් වාර්තා වෙලා තියෙනවා මෙම මාස පළවෙනි දින සිට මේ දක්වා. තුවාල ලැබූ පුද්ගලයන් 1000 දෙනෙකුත් අතුරුදහන් වූවන් එක්කෙනෙකුත් නිවාස හානි විදියට පූර්ණ හානි 33කුත් අර්ධහානි 982 කට වාර්තා වෙනවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානයන් 118ක් හානි වෙලා තිබෙනවා ආරක්ෂිත ස්ථාන 28ක් පුරා පුද්ගලයන් 12000ක් මේ විනිවිද තාවකාලිකව රඳව පවත් වෙනවා අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා විපතට පත්වුවන්ට සහන සැලසීමේදී කිසිදු අවස්ථාවක මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිතුමා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටිනවා එහි සිට දුරකථනයේ ඔස්සේ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට මෙම උපදෙස් ලබා දී තිබෙනවා වියලි ආහාර ද්‍රව්‍ය පානීය ජල සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළු විපතටපත් ජනතාවට අවශ්‍ය සුබ සාධන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා අයහපත් කාලගුණෙන් විපතටපත් වූවන්ට සිය කනගාටුව පළ කරන ජනාධිපතිතුමා මියගිය අයගේ ඥාතීන් වෙත සිය බලවත් සංවේගයද පළ කරනවා මේ අතර ආපදාවට පත් වූවන් වෙනුවෙන් සහන ලබා දීමට අවශ්‍ය මුදල් අදාළ දිස්ත්‍රික් ලේකම් වරුන් වෙත ලබා දී තිබෙනවා ආපදාවට මුහුණ දුන් අවස්ථාවේදී රුපියල් 10000ක මුදලක් ලබා දීමට පියවරගෙන තිබවයි වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් සිසිර කුමාර මහතා ප්‍රකාශ කළේ ජනතාවට අවශ්‍ය පිසු ආහාර අපි ලබා දෙන්න අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් ලේකම් තුමන්ලා සහ ප්‍රාදේශීය ලේකම් තුමන්ලා හරහා ඉටු කරන ආහාර පාන ලබා දීම අතුරු ගම් වතුර නිසා හානි වුණු ගෙවල් සඳහා පළමුවෙන් අපි රුපියල් 10000ක ආර්ථික ආරම්භ මුදලක් ලබලා දෙනවා ඇස්තමේන්තු කරලා ප්‍රාදේශීය ලේකම් තුමාට පුළුවන් රුපියල් 25000ක් වගේ ඒගොල්ලන්ට ලබා දෙන්න අනුමත කරන්න ඊට වඩා විශාල හානියක් ඒ ගෙදවල් වල තියෙනවා නම් ඇසේ ඒ ඇස්තමේන්තු කරලා 125000ක් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා
අධික වර්ෂාවත් සමග බෙංගාල බුක්ක ප්‍රදේශයේ සුළි කුණාටු තත්ත්වයක් වර්ධනය වුවද එය ශ්‍රී ලංකාව හරහා ගමන් නොකරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇත්තම දැනට මේ දිනවල දිවයිනට බලපා ඇති වැසි සහිත කාලකුණ තත්ත්වයට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ බෙංගාල බුක්ක ප්‍රදේශයේ මේ වෙනකොට වර්ධනය වෙලා තියෙන අඩුපීඩන කලාපය. ඉදිරියේදී මේක සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කොහොමුණත් මේක දිවයින හරහා ගමන් කරන්නේ මේක දිවයිනින් ඉවතට තමයි ගමන් කරන්නේ. අපේ දිවයින හරහා සුළම් ප්‍රවාහය යම් තාක් දුරට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. දිවයිනේ බස්නාහිර සබරගමුව ඌව මධ්‍යම පළාත්වල ඒ වගේම දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සුළඟේ වේගයේ 60 කිලෝමීටර 50ක් වගේ දක්වා විටින් විට වැඩිවීමේ බොහෝ හැකියාවක් තියෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයද නිවේදනය කරනවා. දිගුකාලීන ඉතිහාසයක් ඇති සීෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා දිරටේම සෞභාග්‍ය හා සමෘද්ධිය උදෙසා ශක්තිමත් ඉදිරියට මෙහෙවීමට කැපවන බව සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆෝ මහතා පවසනවා. එරට රාජ්‍ය සංචාරක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී සීෂෙල්ස් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස් රාජ්‍ය සංචාරක නිරත වන්නේ එරට ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයකට අනුවයි. දිරටේ ජනාධිපතිවරුන් ඊයේ මුණගැසී ද්විපාක්ෂික සාකච්ඡා සිදු කළ අතර ඊයේ රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆෝ මහතා සඳහන් කළේ දිරටේ සම්බන්ධතාවලට වසර 30ක් සපිරෙන අවස්ථාවේ සිදු වූ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ සංචාරය දිරට අතර සම්බන්ධතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බවයි. භූවිෂමතාවන් අනුව දිරට අතර වෙනස්කම් පැවතියද ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් වෙනුවෙන් දිරටේම කැපවීම සමාන බවද සීෂෙල්ස් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. සෞඛ්‍ය අධ්‍යාපනය සංචාරක පරිසර ආරක්ෂණය ඇතුළු අංශ ගණනාවක් තුල ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් රාජ්‍ය අතර සමීප සම්බන්ධතා පවතිනවා. දිරට අතර නව වෙළඳ සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය උදෙසාද විධික්‍රම රැසක් පවතින බව මෙහිදී ඩැනි ෆෝ මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට සීෂෙල්ස් රාජ්‍ය තුල ඉහළ ඉල්ලුමක් පවතින බවත් සංචාරක ශේෂ්ත්‍රයේ ආයෝජන සඳහාද වැඩි ඉඩකඩක් පවතින බවත් පෙන්වා දුන් සීෂෙල්ස් ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට එරටට ඇරයුම් කරන බවද සඳහන් කළා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1800ක් පමණ මේ වන විට සීෂෙල්ස් රාජ්‍යයේ විවිධ ශේෂ්ත්‍රවල සේවය කරමින් සිටින බවද එරට ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ සියලු රටවල් සමග මිත්‍රත්වයේ ගොඩනගා ගැනීමට රාජ්‍ය ගෙන යන නව විදේශ පිළිවෙත තුළ ශ්‍රී ලංකාව කෙරෙහි නව ප්‍රතිරූපයක් සහ ගෞරවයක් ජාත්‍යන්තරය තුළ හිමිව ඇති බවයි. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සීෂෙල්ස් ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගැනීම කැපී පෙනුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල් සංචාරයේ සනිටුහන් කරමින් එරට ජාතික උද්භිද උද්‍යානයේ බීජයක් රෝපණය කිරීම සිදු කෙරුණේ අද පෙරවරුවේ. සීෂෙල්ස් රාජ්‍යයට ආවේණික වූ විශේෂ ශාක වර්ගයක් වන කොකෝඩි මෙර ශාකයට අයත් බීජයක් මෙහිදී ජනාධිපතිතුමා අතින් උද්‍යාන පරිශ්‍රය රෝපණය කෙරුණා. සිය සංචාරයේ දෙවන දිනේ වූ අද සීෂෙල්ස් ප්‍රධාන අගනගරය වන වික්ටෝරියා නගරයේ පිහිටා ඇති ජාතික උද්භිද උද්‍යානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා සීෂෙල්ස් පරිසර අමාත්‍යවරයා සහ ජාතික උද්භිද උද්‍යාන පදනමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. ජනාධිපතිතුමා ඇතුළු පිරිස උද්භිද උද්‍යානයේ නැරඹීමට එක් වූයේ ඉන් අනතුරුවයි. එහිදී ජනාධිපතිතුමා සීෂෙල්ස් සමුද්‍රීය අධ්‍යන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට දැක්වුණා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුණාත්මක සමුද්‍රීය පුහුණුවක් හා වෘත්තීය සුදුසුකම් ලබා දෙන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස මෙම ආයතනය ක්‍රියාත්මක වන අතර එහි කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරු උසස් අධ්‍යාපන ආයතනයේ සිදු කරනු ලබනවා. එම මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි අධ්‍යාපනයේ ලබන සිසු දරුවන් සමග සුහද කතාබහකද නිරත වුණා. ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඉන් අනතුරුව සීෂෙල්ස් ප්‍රස්ලින් දූපතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන නිම්නීය ස්වභාවික රක්ෂිතය නැරඹීමට දෙක්වුණා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා සීෂෙල්ස් උපජනාධිපති වින්ස්ටන් මෙරිටන් මහතා අතර හමුවක්ද පැවැත්වුණා. තෙල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන අවස්ථාවක වුවද ලෝක වෙළඳපොලේ තෙල් මිල නොනවත්වා ඉහළ ගියහොත් ජනතා සංවේදී ආණ්ඩුවක් ලෙස එහි බර දැරීමට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. රට සතු මුදල් ඒකකයේ
අභ්‍යන්තර අගය හා බාහිර අගය ආරක්ෂා කිරීමේ පරම යුතුයකම වගකීම ඉෂ්ට කිරීම තමයි ඕනෑම රජයක ප්‍රධාන වගකීම. එතකොට මේ වගකීම පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී දිගටම ඉෂ්ට කරන්න බැරි වෙලා තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ වර්තමාන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයේ ආර්ථිකය පිළිබඳ ඔවුන්ගේ දැක්ම ඒ ආර්ථික මේවීම සඳහා ආණ්ඩුවේ තිබෙන වමනාව මේ ආදි සාධක මෙම අර්බුදයේ තීව්‍ර කරන්න හේතු සාධක වී තිබෙන එක ඇත්ත. හැබැයි අපි මෙම අර්බුදයේ මුළු හේතුවම මේ අවුරුදු තුනමාර ලෙස සැලකුවොත් වැරදි. මේ රුපියල කඩා වැටීම අපේ රටේ සමස්ත ආර්ථිකයේ මූණ දී තිබෙන අර්බුදයේ ප්‍රකාශනය. මට මතකයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් දුන්නා තෙල් මිල අඩු කරන්නයි කියලා. එහෙම කියලා තමුන්නාසා තෙල් මිල අඩු කරේ නැහැ. අනේ නිසා තමයි අපි මේ වෙනකොට මිල සූත්‍රයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මිල සූත්‍රය හරහා තෙල් වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට ඒ වාසිය තමුන්නාසාට මේ රටේ ජනතාවට ලැබෙනවා. පෙබ්‍රවාරි විතර වෙනකම් වැඩි වෙයි ඊට පස්සේ තමයි අඩු වෙන පටන් ගන්න. සීමාවට වඩා වැඩි වෙන්න පටන් ගත්තොත් සංවේදී ආණ්ඩුවක් හැටියට ඒ වයින් කොටසක් අපි තරගහන මොන සූත්‍රයේ තිබ්බත් අපි ඒකටත් තරගහනවා. බය වෙන්න එපා. මේ ආර්ථිකය කඩාගෙන වැටෙන්නෙත් නැහැ. කඩාගෙන වැටෙන ප්‍රවණතාවයකුත් නැහැ. ඩොලරයට ප්‍රෙෂර් එකක් තියෙනවා. තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත් වැඩි උණයි කියලා ඒකෙන් කියන්නේ නෑ රටේ ආර්ථිකය විනාශු නැයි කියලා. ඇත්ත වශයෙන්ම අපේ ආර්ථිකය තවත් ලිහිල්කරණය කරන්න ඕනේ. ඒ වගේම ලිබරලයිසේෂන් ප්‍රොසෙස් එක තව ශක්තිමත් කරන්න ඕනේ. අපි එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් ආර්ථිකයක් වෙත මේ රට ගෙන යන්න ඕනේ. මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන්ද අමාත්‍ය අකිල විරාජකාරියව සම්මතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහුගේ දිනක ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. කඩේම් ලකුණ මෙවරත් 168ක්. එක ප්‍රශ්න පත්‍රයකට 84යි අනිත් එකට 83යි ගත්තත් ඒ දරුවා අසමත් හැටියට තමයි ඒක සමාජයේ බාරගන්නේ. මේ ශිෂ්‍යත් විභාගයේ මේ දරුවන්ට එල්ල වෙන පීඩනය අවම කිරීම සඳහා ඔබතුමාලා රජයක් හැටියට ගන්න ක්‍රියාමාර්ග මොකක්ද? මේ ශිෂ්‍යත් විභාගය කියන එක මේ මතයක් හදලා තියෙනවා. ඒක තමයි ජීවිතේ ගොඩ යන එකම මාර්ගය කියලා. ඉතින් ඒ නිසා අපි මේ ශිෂ්‍යත් විභාගයේ අනාගතේ මේක තියාගන්න ඕනද නැද්ද කියලා දැන් තීන්දුව කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකටම කකුල්ලා දිනවා සමාජ වෘත්තීය සමිතියේම එක වෙන ක්‍රමයක් අපි හඳුනගෙන තිබුණා. ඇතුළත් වීමේ ක්‍රමවේදයක් හදලිවර වෙලා මේ ශිෂ්‍යත්ව විභාගයේ මේ පුංචි දරුවන්ට මානසික පීඩාව නවත්තන්න අපි කැබිනට් පත්‍රිකාවක් දාලා රුපියල් 500 ගාන ලබා දෙන්නේ. ඒක 750 දක්වා වැඩි කරලා තියෙනවා. ඊට අමතරව 15000ක් මේ වැඩි කරන එක ප්‍රමාණය කැබිනට් පත්‍රිකාව දැන් ආපහු කල් දාලා තියෙනවා. අපි ඉදිරියේදී බලන්නම් ඒකට සාධාරණයක් ඉෂ්ට කරගන්න හිමුනොත් ඔය අර ලකුණු මට්ටම අඩු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. මානසික පීඩාව අවම කරගන්න පුළුවන්කම තියෙනවා අපේ පාසල් දරුවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ තව කාලයක් තුලදී මේකට මේ හැමෝටම පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් ගේන්න. ජාතික පාසල්වල පවතින ගුරුහිගේ පීවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. මේ රටේ සියලුම ජාතික පාසල්වල ගුරුහිගේ පියවන්න හෙට අනිද්දා වෙද්දී ගැසට් එකෙන් බඳවා ගන්න ලබනවා. විද්‍යාපීඨ සඳහා බඳවා ගද්දී ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා අපි මේ සැරේ තීරණය කරා මේ විද්‍යාපීඨ වලට බඳවා ගන්න මේ ප්‍රමාදය හරිගස්සන්න කණ්ඩායම් දෙකක් එකවර ලබා ගන්න. එන ජනවාරි මාසයේ ඉඳලා විද්‍යාපීඨ වලට 9000කට ආසන්න ප්‍රමාණයක් අපි ශික්ෂණ ලාභීන් වශයෙන් අරගෙන පුහුණු කරලා අපි පාසල්වල පුහුණුවට දාන. ඊට අමතරව මේ දෙසැම්බර් 31 වෙනිදාට නැවතත් විදුහල්පතිවරු 600 ගාණක් ආපහු ගැසට් කරනවා තුන්වෙනි ශ්‍රේණියේ බඳවා ගන්න. ඒ වගේම ගුරු අධ්‍යාපන රංජන සේවයේ 1000කට වැඩි ප්‍රමාණයක් මේ දෙසැම්බර් 31 වෙනිදා ඉස්සෙල්ලා ගැසට් කරනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ 300 ගාණක් ගන්න ගැසට් කරනවා. මට විශ්වාසයක් තියෙනවා ඉතාලම කෙටි කාලයක් තුල අපිට උපරිම තැනකට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දුම්රි ආරක්ෂක නිලධාරීන්ට සිවිල් ඇඳුමින් සැරසී රාජකාරී කටයුතු වල නිරත වන ලෙස අමාත්‍ය නිවන් ශ්‍රීපාද සිල්වා මහතා ඉල්ලීමක් කර තිබෙනවා. මර්දාන දුම්රිය මූලස්ථාන ශ්‍රෝණාගාරයේ දීපවති උත්සවයේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වසර 30කට ආසන්න කාලයක් උසස් වීම නොලැබූ දුම්රිය ආරක්ෂක නිලධාරීන් 284 දෙනෙකු සැරෙන් තත්වයට පත් කිරීමේ උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දුම්රිය සේවාවේ ගුණාත්මක බව සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිවිල් ඇඳුමින් රාජකාරිවල නිරත වීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. තමුන්නාසලාගේ ආරක්ෂක සේවාව මීට වඩා වෙනස් වෙන්න ඕනි. එක තැනක ඉඳන් හිටගෙන බලාගෙන ඉන්න ආරක්ෂක සේවාවක් නෙවෙයි අපට ඕන ඊට වඩා වෙනස් වූ ආරක්ෂක සේවාවක්. මේ ආරක්ෂක සේවාවෙන් යම් කොටසක් සිවිල් ඇඳුමෙන් සැරසීලා දුම්රිය ස්ථානවල ගැවසෙන්න ඕනි. වැඩපොළවල් වල ගැවසෙන්න ඕනි. දුම්රිය මැදිරිවල සාමාන්‍ය මගීන් වගේ යන්න ඕනි. යුනිෆෝම් පැත්තක තියලා
වෙනමම සිවිල් සේවාවක් ඔත්තු සේවාවක් තියෙන්නට ඕනේ මේ ආරක්ෂක අංශය යටතේ. ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ලබන වසරේදී ආරම්භන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. සංවර්ධනයේ වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම පුදලක් වෙන් කළේ වත්මන් රජයේ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ මොහොත වෙනකොට ලංකාවේ ගම්පෙරළිය වැඩසටහන යටතේ ව්‍යාපෘති 33875ක් මේ මොහොතේදී ක්‍රියාත්මක වෙනවා. තියෙන ප්‍රශ්නත් කරගහගෙන අපි මේ වෙනකොට රුපියල් බිලියන 20කට වඩා ගම්පෙරළියේ මේ ව්‍යාපෘති සඳහා යොදවලා තියෙනවා. මේ මාස 4ට විතරයි. මොකද නොවෙම්බර් 30 වෙනකොට අපේ මේ විය පළවෙනි අදියර ඉවරයි. ඊට පස්සේ අපි 2019 දී ගම්පෙරළියේ ඊළඟ මහා පෙරළිය ආරම්භ කරනවා ඊළඟ ජනවාරි මාසේ. කවදාවත් මේ තරම් මුදලක් කිසිම ආණ්ඩුවක් ගම වෙනුවෙන් වියදම් කළා නැහැ. පොලිස් අහනාදාර ගෙවීමට විතරක් මේ අවුරුද්දට කෝටි 50000ක් වෙන් කළා තියෙනවා. උපාධිධාරීන්ට ලක්ෂ 15ක් දෙනවා සත පහක පොලියක් නැතුව පොලිය ගෙවන්නේ ඒ අය වෙනුවෙන් ආණ්ඩුවට. තවත් ලක්ෂ 15ට අඩු ණය දෙනවා. ඒවට කවුරුවත් ගනුදෙනු කාර්යෝ නැහැ. ඒවට ගැරන්ටර්ස් අපිට අවශ්‍ය නැහැ. ඒ ව්‍යාපෘති වාර්තාවේ ශක්තියෙන් දෙන්න. ඔක්තෝබර් මාසේ පළවෙනිදා වෙනකොට අපි මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ඉන්න අයට නෙමෙයි අලුත් ණය 26978ක් දීලා තියෙනවා. ඒ වගේම මිලියන 54469ක් ණය හැටියට අපි දැන් මේ රටේ ජනතාවට ලබා දීලා තියෙනවා. මේව බංකොලොත් වෙච්ච ආණ්ඩුවලට කරන්න බෑ. ඒත් වශයෙන්ම ජනතාවාදී ආණ්ඩුවකට විතරයි කරන්න පුළුවන්. බහරකාර ආණ්ඩු ගැන මාධ්‍ය තුලින් විවිධ අදහස් පළවනවා. ඒ පිළිබඳ දේශපාලන පක්ෂ නියෝජිතින් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ද මෙසේ අදහස් පළ කළා. බහරකාර ආණ්ඩු පිළිබඳ අපි දැක්ක මාධ්‍ය පළලා තියෙනවා. ඉතින් අපිට තාම ඒ පිළිබඳ සාකච්ඡාවක් අපි පටන් අරගෙන නැහැ. මොකද අපිට දින ප්‍රශ්නේ මෛත්‍රීපල ජනාධිපතිතුමා පත්තරින්ද දැක්කේ කියලා. හැබැයි ඉතින් අපේ පක්ෂ නායකයෝ ඒ පිළිබඳ සාකච්ඡා කළා තීන්දුවක් ගන්න. ඉතින් ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. 16 කල්ලිය දැන් සීන දකින්නවා. මොකද සැරින් සැරේට උන්ට දවල් සීන පේනවා. දැන් කියනවා බාරකාර ආණ්ඩුවේ සීන. ඉස්සෙල්ලා තිබුණා විශ්වාස භංගයේ සීන. ඒටි ඉස්සෙල්ලා තිබුණා තව ආණ්ඩුවක් පිහිටුයි මේ සීනේ. මේවා සීන විතරයි දවල් සීන විතරයි. ආ මේවත් කියන්නේ මෝඩකමට විතරක් නෙමෙයි. මොකද මේවා නිතර නිතර කියනකොට පිටරටව බලන් ඉන්න අය බය වෙනවා. ආයෝජනය කරන් ඉන්න අය බය වෙනවා. මොකද කියලා ඒගොල්ලන් දන්නේ නැහැ මේ මීහරක් රැලක් මේ කියන්නේ කියලා. බල්ලෝ බිරුවට තවලම ගමන් කරනවා කියනවානේ මොන සද්දයාවත් මේ ආණ්ඩුව ඒ විදිහට යනවා ජනතාවට බලයක් දීලා දිනවා අවුරුදු පහ රට ගෙනියන්න මේ රජයේ කිසිම හේතුවක් නිසා දෙකට වෙන්නේ නැහැ ඔය එක එක කෙනා එක එක මත ප්‍රකාශ කළත් රනිල් මෛත්‍රී කියන සම්බන්ධතාවය කැඩෙන්නෙත් නැහැ ඒ අවුරුදු පහ අපිට බලය දුන්නේ එකතු වෙලා රට හදන්නයි බලය දුන්නේ ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් ඒක හොඳට අවබෝධ කරගෙන ඒ ගමනේ යනවා බාරකාර ආණ්ඩුව හදන්න අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැහැ එහෙම එකක් හදන්න වෙන්නේ පාර්ලිමේන්තු විසිරූප විලාක විතරයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිටින් දේවල් කිව්වට ඒවෙන් කිසි පළක් නැහැ දැන් මේ දවස්වල මාධ්‍යවල බලන වාර්තාව සම්බන්ධව ආණ්ඩුවේ මතය මොකද්ද මේ රජය මාරු කරන්න යනවා රජය වෙනස් වෙන්න යනවා කණ්ඩායම් දෙක එකතු වෙන්න යනවා කියලා සභානායකතුමෝ ඔබ උත්තර දෙන්න පුළුවන් දෙයක් ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම නම් විශ්වාස කරන්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා මොකද මේ රටේ ජනවරම තියෙන යහපාලන ආණ්ඩුවට යහපාලන ආණ්ඩුවට තමයි ජනවරම තියෙන්නේ එහෙම නැත්නම් එක්සත් ජාතික පෙරමුණට ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම් එක ආණ්ඩු පිටරට අපි සූදානම් නැහැ ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම් එක ආණ්ඩු පිටරට ජනවරමකුත් නැහැ කිසිම වරදක් පිළි නොගත්ත පාලකිය සමූහයක් එක්ක යම් කෙනෙක් සාකච්ඡා පවත්වනවා නම් නැවතත් ආණ්ඩුවක් ගොඩනගන්න ඒක හරියට හිට්ලර් එක්ක මුසෝලිනි එක්ක නැවත දීගයක් යෑමක් වගේ වෙනවා එහෙම දීගයක් කෑවත් ෆැසිස්ට්වාදීන් බලයට ආපුවම මේ පළවෙනියෙන්ම ඝාතනය කරන්නේ Tamanට බලයට එන්න උදව් වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම. වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහත්තයලා බලන්නේ මේ රජයේ බිඳ දාලා ජනාධිපතිතුමාට ලනු දීලා මේ නඩු 100 ඉවත් කරගන්න පුළුවන් FCID විසුරන්න පුළුවන්. ඒතකොට Tamanට තියෙන බරපතල මුල්‍ය අක්‍රමිකතා, දූෂණ අක්‍රමිකතා සියල්ලෙන් ගැලවෙන්න පුළුවන් තාවකාලික සහනයක්. දෙවනුව මැතිවරණයකට ගිහිල්ලා බැසිල් රාජපක්ෂලා කියලා දිනවා අපි මෙහෙම දැන් එක්ක හුණත් අපි වෙනමම තරම් කරමු කියලා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනට දෙනවා ෂොට් එක ඉතින්දී නැතිවර්ධකදී. මහින්ද රාජපක්ෂ මහතාත් මේ දීර්ඝ කාලයක් රට පාලනය කරපු පාලකයෙකු හැටියට දේශපාලනික කතිකාවක নিমগ্ন වෙන්න ඕනේ විවෘතව. හොර රහසේ කෙරෙන හැම සාකච්ඡාවක්ම කුමන්ත්‍රණ හැටියටයි අපි සලකන්නේ. ව්‍යවස්ථාවට අනුරූපව කටයුතු කරන්න.
මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළාට පස්සේ සියලු ප්‍රශ්න නිරාකර වෙනවායි කියලා ජනාධිපතිවරයා හිතනවා නම් අර එතුමාම කියපු විදිහේ පොළවෙන් අඩි 8ක් යට ඉරනම කරා එතුමා සෝ කැමැත්තෙන් යන බව තමයි අපිට කියන්න තියෙන්නේ. මම ආණ්ඩුව හදන්න පුළුවන් ගමන් නැහැ සාකච්ඡා කරයි කියලා. ඒක ප්‍රතිපත්තියේ තීරණ වලට එළඹෙන්න අවශ්‍යයි. පක්ෂ අවශ්‍යයි, පරිපාලන අවශ්‍යයි, ප්‍රතිපත්ති අවශ්‍යයි, වැඩසටහනක් අවශ්‍යයි. ඔළුගිඩි මාරු කිරීම නෙමෙයි ආණ්ඩුවක් හදනවා කියන්නේ. ඒක ගැඹුරු කාරණාවක්. සියලු දිනාට සාධාරණයක් ඉටු කරමින් පැමිණිලි වලට අදාළ සියලු පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. නාමල් කුමාරගෙත් නාලක සිල්වාගෙත් හඬපට පිළිබඳව වාර්තාව ගරු අධිකරණයටත් CID එකටත් ලබා දීලා තියෙනවා. මම හිතන්නේ පහුගිය කාලේ අපිට එක එක දේවල් කිව්වා මේවා පරක්කු කරනවා කියලා. නමුත් අපි මේ නිලධාරින්ට කිව්වා බොහොම පැහැදිලිවම නිවැරදිව මේ කටයුතු කරන්න කියලා. ඉතින් ඒ අය මේ කටයුතු හරියට කළා කියලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපිට හෙට දැනගන්න පුළුවන් වෙයි මේ වගේ ඇත්ත තත්. තෙඹුවන වැලි ලොරිය සම්බන්ධ සිද්ධියේ ඒ පොලිස් නිලධාරියාට අපහම් වෙලා තියෙනවා. පරීක්ෂණ විශේෂ බුද්ධිංශය යොදලා ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධවත් යම් යම් කරුණු කාරණා හෙළිවෙයි. සැප්තැම්බර් 5 වෙනිදා කිරි පැකට් පිළිබඳව රස පරීක්ෂක වාර්තා අවිල්ල තිබුණා. ඒ වාර්තාවේ පැහැදිලිවම දෙනවා හැම රස මුකුත් මිශ්‍ර කරලා නැහැ කියලා. තමන්ගේ අසාර්ථක ഘോഷණය වසා ගන්න නිසා තමයි මේගොල්ලෝ මේ වගේ ප්‍රචාරයක් කරේගෙන එක තමයි අපේ විශ්වාසය මේ වාර්තා තුලින්. අපිට කවුරුත් හකින්න ඕනමාවක් නැහැ. අපිට ඕනේ සාධාරණව හැම පරීක්ෂණයක්ම කරන්න ඉහළ සිට පහළ දක්වා සෑම නිලධාරියෙකුටම සාධාරණ ඉෂ්ට කරන්න. කොළඹ යුගයේ කීර්තිමත් කවියෙකු වන කලහේ කුමාර දාසලීනගේ මහතා අභාප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. කවියෙකු මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ කලහේ කුමාරදාස ලියනගේ මහතා වසර 35ක් පමණ විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළා. ජනතාවාදී දැක්මින් යුතු නිර්මාණශීලී කවියෙකු ඒ මහතා දීර්ඝ කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ සිය කාව්‍ය නිර්මාණ පාඨකයා වෙත දිලින කළා. කාව්‍ය ග්‍රන්ථ මෙන්ම ළමා පොත් කිහිපයක්ද ඒ මහතා රචනා කර තිබෙනවා. රුහුණු කලා හවුලේ සහ අගනුවර කවි සමාජයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු ඒ මහතා කලාභූෂණ, කාව්‍ය ශිරෝමණි, කවිපති, කාව්‍ය පීතෘ හා කලා ශංඛ යන සම්මානවලින්ද පිදුම් ලැබුවා. අභාවප්‍රාප්ත කලහේ කුමාරදාස ලියනගේ මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. සමාජයේ ජීවත්වන වරප්‍රසාද නොලත් පහසුවෙන් අවදානමට ලක්වන ජන කොටස්වලට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට රජයන් විවිධ සුබසාධන වැඩසටහන් ක්‍රියාවට නංවනවා. ශ්‍රී ලංකාව තුලත් විශාල ලෙස සුබසාධන වැඩසටහන් ක්‍රියාවට නැංවෙන අතර ඒ වෙනුවෙන් වාර්ෂිකව දරන පිරිවැය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් නැති බව පෙනෙන්නට තිබෙන කරුණක්. සුබසාධනය තුළින් රටක් ලෙස ඵලදායීත්වය ළඟා කරගත හැකි කෙසේද? මේ ඒ පිළිබඳ කෙරෙන විමසා බැලීමක්. රටක සියලු ආර්ථික මට්ටම්වල ජනතාව එරට ආර්ථික වර්ධනයට දායක කරගත යුතුයි. එහිදී සමාජ වරප්‍රසාද නොලත් පිරිස් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට නම් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා විවිධ සුබසාධන වැඩසටහන් අවශ්‍ය වෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල සිට දිලිඳුකම පිටුදැකීම සඳහා ඇති වැඩසටහන්, වැඩිහිටි ආරක්ෂණ වැඩසටහන්, ළමා ආරක්ෂණ වැඩසටහන් ඇතුළු විශාල සංඛ්‍යාවක් මේ වන විටත් ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. එහිදී සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 40,000කට ආසන්න මුදලක් වැය කරන බව අප පෙන්වා දුන්නා. සංඛ්‍යාලේඛන වශයෙන් ගත්තාම මිලියන 5.2ක් වන පවුල් එකක වලින් මිලියන 1.3ක් ඒ කියන්නේ 125ක් ඉන්නවා කාන්තාව මූලික වෙච්ච ගෘහ මූලික පවුල්. ඒතර මේ පවුල් සම්බන්ධයෙන් රජය අත වශයෙන්ම එයට අවශ්‍ය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට මේගොල්ලෝ ඇතුල් කළ යුතුයි. දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය කරලා තියෙන සමීක්ෂණයකට අනුව නාගරික දුප්පත්කම අති ප්‍රබලයි. මේකට හේතු වෙලා තියෙන්නේ නාගරික ජනගහණයෙන් 40% දෙනා ගත්තාම වැඩි දෙනෙක් යෙදිලා ඉන්නේ දෛනික වැටුප් ලබන රැකියාවල. මීට අමතරව ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් මාසකට 1 අයකුට රුපියල් 3000ක දීමනාවක් රජය ලබා දෙනවා. 2006 වසරේ ඒ වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 20ක්. එය 2017 වන විට රුපියල් මිලියන 1083 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2015 වසර වන විට ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් රජය රුපියල් මිලියන 936ක් වැය කර ඇති අතර 2016 වන විට එය රුපියල් මිලියන 1074ක් දක්වා වැඩි වී තිබීම කැපී පෙනෙනවා.
මේ ක්‍රමයේ තියෙන දුර්වලතාවය තමයි අපි අතවසෙන් අනික් ලෝකයේ දියුණු රටවල් එක්ක සංසන්දනය කරන්න ඕනේ. ඒ රටවල් කොහොමද මිනිසුන්ට මෙවැනි සමාජ ආරක්ෂණ ආධාර ලබා දෙන්නේ කියලා. ඒත් ලංකාවේ වැඩපිළිවෙල ගත්තාම තවමත් මේ වැඩපිළිවෙල විශාල දුර්වලකම් තියෙනවා. දැන් අපි සංඛ්‍යා ලේඛන අනුව අපි දන්නවා විශාල පිරිසක් සමෘද්ධිය ලැබිය යුතු නැති පිරිස් මේ සමෘද්ධිය ලබා ගන්න කණ්ඩායම් අතර ඉන්නවා. ඒ වගේම සමෘද්ධිය ලැබිය යුතු පිරිස් ඉන්නවා. ඒ අය මේ සංඛ්‍යාවෙන් ඉවත් වෙලා අයින් වෙලා තියෙනවා. එහෙමනම් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අපි රජයේ සකස් කිරීම අවශ්‍ය වන අනාගතයේදී අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂණේ ලබා දිය යුතු අයට අවශ්‍ය වේලාවට ඒක ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. වැඩිහිටි දීමනාවද වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව විශාල ලෙස ඉහළ ගොස් තිබීම කැපිපෙනෙන කරුණක්. 2012 වසරේ රුපියල් මිලියන 544ක් වූ වැඩිහිටි දීමනාව 2015 වසරේ වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව රුපියල් මිලියන 8039ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය වසර වන විට රුපියල් මිලියන 9008ක් ලෙස ඉහළ ගොස් තිබෙනු දැකිය හැකියි. එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තා අනුව 2022 වන විට ජනගහනෙන් 116.3% වැඩි හිටියන්. රටේ පුළුල් දත්ත පද්ධතියක් සකස් කරන්න ඕනේ. ෂණයකදී තොරතුරු ලැබිච්ච වහාම ඒ පුජ්‍යලයා පිළිබඳ තොරතුරු හොයලා එම පුජ්‍යලයාට මේ සමාජ ආරක්ෂණය යටතේ සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙළ. එහෙමනම් ලංකාව වගේ රටකට කියවීමේ ලිවීමේ හැකියාව වැඩි ලංකාවේ ගත්තාම ඊට හොඳ තත්වයක තියෙනවා. එහෙමනම් මේ සියලුම තොරතුරු අඩංගු වෙන ෆෝරමයක් පුරවලා ඉවර වෙලා යම් කිසි කෙනෙකුට මේ විදිහේ සමාජ ආරක්ෂණ ආධාරයක් රජෙන් අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක එයට අපි අවස්ථාව ලබා දෙන්න ඕනේ. තමන්ට ඇවිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ඇවිල්ලා ඒ තමන්ගේ අවශ්‍යතාවය ප්‍රකාශ කරාට පස්සේ ඒ අංග සම්පූර්ණ ෆෝම් එකක් ලබා දෙනවා. ෆෝම් එක පුරවලා ග්‍රාම සේවල්දාර ලව්වා සහතික කළා ඉවරලා ඒ ෆෝම් එක ඉදිරිපත් කරන්න පුළුවන්. මේට අමතරව වකුගඩු රෝගීන්ගේ සුබසාධනීය වෙනුවෙන් රජයගෙන ඇති පියවර තුළ එම රෝගීන්ගේ සුබසාධනීය වෙනුවෙන් ජාතික ආදායමෙන් විශාල මුදලක් වැය කරනවා. මේ වන විට එක් වකුගඩු රෝගියෙකු වෙනුවෙන් රජය රුපියල් 5000ක මුදලක් ලබා දෙනවා. ඒ අනුව පසුගිය වසර වන විට වකුගඩු රෝගීන් 21600ක් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 869ක්. මෙහිදී පවතින බරපතල ගැටලුවක් වන්නේ සහනාධාර සැපීමේදී විවිධ රාජ්‍ය ආයතන යටතේ සිදු කරන සහනාධාර වැඩසටහන් හේතුවෙන් පළදායිත්වයේ ඇගීමට ලක්කල නොහැකි වීමයි. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක්. කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ නවනිපැයුම් හා නිර්මාණ ප්‍රදර්ශනය ස්පාක් 2018 ලබන 25 වනදා සිට 28 වනදා දක්වා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වෙනවා. රාජකීය විදුහල් පාසල් සංවර්ධන සංගමය සහ ඩයලොග් ආසියාටා සංගමය මේ සංවිධානය කරනවා. ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න, ඩයලොග් ආසියාටා සමූහ ප්‍රධානි ශ්‍යාම් මජීප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ජපාන ව්‍යාපාරික පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියා. ඔවුන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමු වූ අතර ව්‍යාපාරික හා නිෂ්පාදන අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ෂෙරන්ඩිප් ග්‍රීන් ආයතනයේ හා ටකීමා ටෙක් ආයතනයේ අධිපතිනි ෂහීඩා හෙට්ටියාරජි මහත්මියගේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. අද්විතීය නිමාවකින් සහ උසස්ම තත්වයේ ඡායාරූපකරණ අධ්‍යක්ෂීම එක් කරමින් Vivo V11 Pro A1 ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීම කොළඹ ශැංගිලා හෝටලයේදී සිදු කෙරුණා. නව අදහස් සොයන පාරිභෝගිකයා ඉලක්ක කරගනිමින් වෙළඳපොළට හඳුන්වා දුන් මෙය සාධාරණ විලකට ලබාගත හැකි බව Vivo මොබයිල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් පියංග මහතා ප්‍රකාශ කළා. NSBM ආයතනය පළමුවරට පැවැත්වූ අන්තර්පාසල් වයස අවුරුදු 21න් පහළ රග්බි ශූරතාව කොළඹ රෙස්කෝස් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. පාසල් රග්බි කණ්ඩායම් 16ක් මේ සඳහා සහභාගී වුණා. පාසල් මට්ටමින් රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීම අරමුණයි. ප්‍රවෘත්තිකාශෙන් පසුව තත්පරක සැසු විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබරාත්‍රියක්. තමන්ගේ පරාජයට හේතුව සොයා ගැනීමට නොහැකි වූ විට විලාප නැගීම හෝ වියරු වැටීම සාමාන්‍ය දෙයකි. එය නිරන්තරයෙන් සිදුවන විට විගඩමක් වීමත් සාමාන්‍ය දෙයකි. මෑත කාලයේ මේ රටේ දරුණුම පරාජයකට උරුමකම් කීවේ රාජපක්ෂලාය. පරාජයට හේතු සොයා ගැනීමට ඔවුන් තවමත් අසමත්ය. 2015 ඓතිහාසික පරාජය උරුම කරගත් රාජපක්ෂලා පෙන්නුම් කළේද ඒ විලාප නැගීම හා වියරුවෙන් දැඟලීමේ විලාසයන්ය.
දැන් රාජපක්ෂලාගේ දේශපාලනීය විගඩමක් වී තිබීම රාජපක්ෂවාදී බත් බැලයන්ටද ඉවසාගත නොහැකිව තිබේ. හිටි හැටියේ ආණ්ඩුව පෙරලා ගැනීමේ හදිසියක් මේ දිනවල මේ රාජපක්ෂවාදීන්ට ඇතිව තිබෙන්නේ ඒ නිසාය. එජාපයත් ශ්‍රීලනීපයත් සම්මුති ගතව පිහිටුවා තිබෙන වත්මන් යහපාලනීය පෙරලා ගැනීම වෙනුවෙන් තැන් තැන්වල කුමන්ත්‍රණකාරී කතා සිදු වෙමින් තිබේ. මාධ්‍ය ඔස්සේ බොරු පුවත් පැල කරමින් අද හෙට ආණ්ඩුව පෙරළන බව කියමින් තිබේ. භාරකාර ආණ්ඩු ගැනද කතන්දර කියති. පුදුමයට කාරණය නම් බල ලෝභය තිබුණාට ආණ්ඩුව පෙරළන්න තරම් සාධාරණ හේතුවක් මේ කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි වීමය. රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ වංචා අපරාධ චෝදනා සම්බන්ධ නඩුහබ දැන් වේගයෙන් ඉදිරියට ඇදමින් තිබේ. රාජපක්ෂලාට තිබෙන ලොකුම ගැටලුව එයයි. ඒත් පහුගිය කාලයේ ආණ්ඩු පෙරලන්න කියමින් ගහන ගහන තුරුම්පුව වැරදි ගියේ ලෝක විහිළු නිර්මාණය කරමිනි. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිව රාජපක්ෂ පවුලේ සහෝදරයන් අතරම කුලල්කා ගැනීම සිදුවෙද්දී තමන්ගේ පාක්ෂිකයාට මුහුණ දී ගත නොහැකිව සිටින මේ අය දැන් ආණ්ඩු පෙරලි කතා කියන්නේ තමන්ගේ හෙළුව වසා ගැනීමට වුවත් මේවා විගඩම්ය. කරන්න බැරි වැඩ කියමින් කරන මේ නන් දෙඩවිලි වලට රාජපක්ෂ පාක්ෂික බත් බැලයන් රැවටිය හැකි වුවත් මේ රටේ සිහි බුද්ධියක් ඇති ජනතාව රැවටිය නොහැක. රාජපක්ෂලාට තමන්ව ජනතාව ප්‍රතික්ෂේප කළේ ඇයිදැයි වැටහීමක් නැත. කළ වැරදි හදාගෙන සමාව අරගෙන ජනතාව අතරට එන්න ඕනෑයයි කියා හිතෙන්නේ නැත. තවමත් පරණ සුපුරුදු මජර කුමන්ත්‍රණකාරී පිළිවෙත හැර රාජපක්ෂලාට අලුත් සිතුවිලි පහළවන්නේ නැත. එහෙව් මැටිමෝල්ලුන්ට ආණ්ඩු පෙරලන්නට නොහැකිය. රාජපක්ෂලාට අලුතෙන් භාරකාර ආණ්ඩු හදන්නට ද නොහැකිය. මොකද මේ යහපාලනය කියන්නේම ජනතාවගේ භාරකාරීත්වයේ තිබෙන ආණ්ඩුවක් නිසාය. දැනට මේ ඇති සෙස්ස පසට